සිම්පල් පාස් ටෙන්ස්. සරල අතීත කාලය කියලා අපි කියනවා. අපි මේ ඉගෙන ගන්න හදන්නේ අපි කරලා ඉවර වෙච්චි දේවල් ගැන. එක්සැම්පල් උදාහරණයක් විදිහට බලන්න ඕන ප්‍රසෙන්ට් ටෙන්ස් එකේ වර්තමාන කාල වාක්‍යයක් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I help my mother every day. මම උදව් කරනවා මගේ අම්මට හැමදාම. අපි මෙන්න මේ help කියන verb එක ක්‍රියාපදය වෙනස් කරන මේ හැමදාම කරන දෙයක්නේ. ඊයේ කරපු දෙයක් ගැන මෙන්න මෙහෙම කියනවා. I helped my mother yesterday. මොකද බලන්න ඕනේ verb එකට? verb එක වෙනස් වුණානේ. එහෙනම් past tense එක අතීත කාලය කියන එක අපි හදන්නේ ක්‍රියාපදය සහ ඇතැම් වචන වෙනස් කරලා. හැබැයි subject එක object එක වෙනස් වෙන්නේ නැහැ sentence එකක past tense කරනකොට. මේ තියෙන subject එක, මේ තියෙන my mother කියන්නේ object එක. ඒ දෙක වෙනස් වුණේ නැහැ. every day හැමදාම කියන එක yesterday ඊයේ කියන වචනෙට වෙනස් වුණා. help කියන එක helped කියලා වෙනස් වුණා. මෙන්න මේ දේ තමයි අපි past tense වලින් ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ කරලා ඉවර වුණු ක්‍රියා ගැන කතා කරන්න. එතකොට අපි තව දෙයක් මතක තියාගන්න ඕනි. මෙන්න මේ verb එක past tense කරන ක්‍රම කිහිපයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. Simple past tense කියන්නේ past tense tells us that the action took place. ඒ කියන්නේ මේක කරලා ඉවර වෙච්ච නැත්නම් සිද්ධ වෙලා ඉවර වෙච්ච action එකක් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් past tense වලදී formation of simple past tense අපිට කොටස් දෙකක් තියෙනවා. formation එක කියන්නේ past tense verbs හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් regular verbs, අනිත් එක තමයි irregular verbs. irregular verbs කියන්නේ අක්‍රමවත් ක්‍රියාපද. regular verbs කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද. මේකේ අපිට මෙන්න මෙහෙමයි මේ දේ වෙන්නේ කියලා past tense වෙන හැටි පෙන්වන්න පුළුවන්. හැබැයි irregular verbs වල අපි past tense එක කටපාඩම් කරගන්න වෙනවා. ඒක මෙහෙමයි වෙන්නේ කියලා කියන්න බෑ අපිට. බලන්න regular verbs ඒවා past tense වෙන ක්‍රම පහක් අපිට හම්බ වෙනවා. එකක් නිකම්ම තියෙන word එකට අපි d අකුර එකතු කරනවා. තව ක්‍රමයක් තමයි අපි ed එකතු කරනවා. තව ක්‍රමයක් තමයි double last letter add ed. ඒ කියන්නේ අවසානෙට තියෙන අකුර දෙගුණයක් කරලා ed එකතු කරනවා. එතන delete y add ied. y අකුරක් තියෙනවා නම් ඒ y අකුර අයින් කරලා ied එකතු කරනවා. ඊට පස්සේ y අකුරත් එක්කම අගට y අකුරක් තියෙනවා නම් ඒ y අකුරත් එක්කම අපි ed එකතු කරලා past tense කරනවා. ඔන්න making regular verbs into simple past. අපි බලන්න හදන්නේ කොහොමද regular verbs කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද past tense කරන්නේ කියන එක. rule number 1 පළවෙනි නීතිය තමයි add d to the end of the present plural verb. ඒ කියන්නේ වර්තමානයේ බහුවචන ක්‍රියාපදයේ අගට අපි d අකුරක් එකතු කරලා past tense කරනවා. බලන්න මේ හැම තැනකදීම වචන ඉවර වෙලා තියෙන්නේ letter e වලින්, e අකුරකින්. close, dance, invite. එතකොට මේ verbs අපි past tense කරනකොට අගට එකතු කරන්නේ d අකුරක් විතරයි. close කියන්නේ වහනවා, dance කියන්නේ නටනවා, invite කියන්නේ ආරාධනා කරනවා. එහෙනම් close closed, dance danced, invite invited. rule number 2 add ed to the end of the present plural verb. දෙවෙනි නීතිය තමයි අපි present plural verb එකේ අගට ed එකතු කරලා past tense කරනවා. මෙතෙන්දි හැම වෙලාවෙම consonant letter එකකින් තමයි වචනය ඉවර වෙන්නේ. හැබැයි consonant එකට කලින් vowel එකක් තියෙනවා නැත්නම් consonant එකක්මයි තියෙන්නේ කියලා එහෙම නීතියක් මෙතෙන්දි යෙදෙන්නේ නැහැ. අපේ third rule එක තමයි double the last letter of the present plural verb and add ed to the end. ඒ කියන්නේ අගට තියෙන consonant එක double කරලා ed එකතු කරනවා. බලන්න මේ හැම තැනකදීම අන්තිම තියෙන letter එක consonant, ඊළඟට තියෙන්නේ vowel එකක්, ඊට පස්සේ ආයි තියෙන්නේ consonant එකක්. අපි කියනවා මේකට consonant vowel consonant. මේ consonant vowel consonant. මෙතනත් consonant vowel consonant. අග අකුර consonant එකක්, මැද්ද අකුර vowel එකක්, ආයි ඊට පස්සේ ඊළඟට කලින් තියෙන අකුර consonant එකක් වෙන අවස්ථාවවලදී අග consonant එක double වෙලා තමයි ed එකතු වෙන්නේ. එහෙනම් stop නවතිනවා, stopped නැවතුණා. bat පන්දුවෙන් පහර, මේ පිත්තෙන් පහර දෙනවා, battered පහර දුන්නා.
clap අත්පුඩි ගහනවා clapped අත්පුඩි ගැහුවා rule number 4 අපේ හතරවෙනි නීතිය තමයි in the present plural verb when the last y is after a consonant delete y and add ied ඒ කියන්නේ present plural එකේ අගට තියෙන y එක අයින් කරලා ied එකතු කරන අවස්ථාව මෙතනදී y අකුරට කලින් තියෙන consonant letter එකක් නම් තමයි අපි මේ වැඩේ කරන්නේ rule number 5 when the present plural verb ends with y and before y there's a vowel add only ed ඒ කියන්නේ අපිට තියෙන present plural verb එකේ අග අකුර y අකුරක් නම් ඒ වගේම y අකුරට කලින් තියෙන්නේ consonant එකක් නෙමෙයි vowel letter එකක් මේ බලන්න vowel letter එකක් නම් අපි y අකුර තියලා ed එකතු කරලා තමයි ඒවා plural කරන්නේ මේ play played enjoy enjoyed destroy destroyed play කියන්නේ සෙල්ලම් කරනවා enjoy කියන්නේ විනෝද වෙනවා destroy කියන්නේ විනාශ කරනවා එහෙනම් මේක සෙල්ලම් කළා විනෝද වුණා විනාශ කළා විදිහට හදන්න පුළුවන් අපිට verbs වල irregular කොටස අක්‍රමවත් ක්‍රියාපද කොටස අයිති වෙන කොටසක් වුණත් මේවකට කොහොල දැනන් ඉන්න ඕනි same word for both present and past verbs ඒ කියන්නේ එකම ක්‍රියාපදය එකම විදිහට තමයි වර්තමානයේ සහ අතීතයේ දෙකේදීම යෙදෙන්නේ bet broadcast burst cut fit hit put වගේ වචන හැබැයි read කියන එක අපි present tense වලදී කියන්නේ read past tense එකේදී අපි කියන්නේ read කියලා හැබැයි spellings එකම තමයි යෙදෙන්නේ